ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් මෙන්ම ශ්‍රීලංකාවේ ක්‍රීඩකයන් ඉතාමත් හොඳින් මිත්‍රකම් සහ ලෙංගතුකම් පවත්වාගෙන ගිය ක්‍රිකට් කණ්ඩායමක් තමයි බංග්ලාදේශ කණ්ඩායම. විශේෂයෙන්ම 2014 වර්ෂයේදී ලෝක කුසලානයේ ජයග්‍රහණය කිරීමේදී බංග්ලාදේශ ප්‍රේක්ෂකයන් ඉතාමත් හොඳ සහයෝගයක් ලබා දුන්නා ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට. නමුත් විරසකයක් ඇති වුණා. ඒ තමයි ශ්‍රී ලංකාවට පැමිණ මතකයේ හැටියට නිදහස් කුසලානයේදී බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සහ ප්‍රේක්ෂකයන්ට නයින් අටවා පෙන්වීමෙන් පසුව විශාල ආරෝවක් ඇති වුණා මේ බංග්ලාදේශ කණ්ඩායමත් සමග. ඒ අනුව මේ වන විට බංග්ලාදේශ කණ්ඩායම තරගයක් පරාජයට පත්වනවා නම් ඒට වැඩියෙන්ම සතුටු වන ක්‍රීඩා ලෝලීන් පිරිස ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් දැන් හඳුනා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ එය හොඳින්ම පෙනෙන්නට තිබෙනවා. කෙසේ වෙතත් ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම සිම්බාබ්වේ සංචාරයක යෙදෙනවා. එහිදී 20-20 තරගාවලිය 2-1 ලෙස ඔවුන් පරාජයට පත් වුණා. එය සුවිශේෂී කාරණයක්. සිම්බාබ්වේ කණ්ඩායමට වඩා ඉදිරිම බංග්ලාදේශ කණ්ඩායම පහුගිය කාලයේදී සිටීම නිසා විශේෂයෙන්ම 20-20 ලෝක කුසලානයේ ඔවුන් කෙලින්ම සුසුකම් ලබාගත් කණ්ඩායමක්. ශ්‍රී ලංකාවවත් සුසුකම් ලබලා නැහැ. නමුත් මෙවැනි පරාජයන් අත්වීම පිළිබඳව දැඩි කනස්සල්ලට පත් වී තිබෙනවා. එවැනි කනස්සල්ලකින් සිටින මොහොතක පැවැත්වුණු පළවෙනි එක් දින තරගයත් පරාජයට පත් වී තිබෙනවා. දැවැන්ත ලකුණු 303ක් අඩු දෙකකට ලබාගෙන තිබෙනවා බංග්ලාදේශ කණ්ඩායම. එහිදී ලින්ටන් දාස් 81ක්, අනමුල් හක් 73ක්, තමිම් ඉක්බල් 62ක්, රහීම් 52ක් වගේ ලකුණු ප්‍රමාණයක් ලබාගෙන දැවැන්ත ලකුණු 303ක් ලබාගෙන තිබෙනවා. නමුත් සිම්බාබ්වේ කණ්ඩායම හඹාගෙන ගොස් පන්දුවර 48යි පන්දු 2කදී පහසුවෙන් ජයගෙන තිබෙනවා කඩුලු 5කින් 307යි කඩුලු 5යි. එහිදී විශේෂයෙන්ම ඉනොසන්ට් කයියා නැමැති ක්‍රීඩකයෙක් ලකුණු 110ක් ලබාගෙන තිබෙනවා තුන්වෙනි පිටිකරු ලෙස. එවැගේම සිම්බාබ්වේ කණ්ඩායමට කාලයක් තිස්සේ සේවය කරන සිකන්දර් රාසා ලකුණු 135ක් පන්දු 109කින් ලබාගෙන ඔහු තමයි මේ ජයග්‍රහණයේ නියමුවල වඩපත් වී තිබෙන්නේ. තරගයේ වීරයා බවට පත්වන්නේ ඔහු. ලකුණු 135 නිසා ඔවුන් පහසුවෙන් ජයග්‍රහණය කරනවා ලකුණු 303ක් හඹාගෙන ගොස්. එසේ වෙතත් ඒ අනුව පළවෙනි එක් දින තරගයේ ඔවුන් ජයග්‍රහණය කර තරඟ තුනකින් යුත් එක් දින තරගාවලිය එකට බිඳුවක් ලෙස සිම්බාබ්වේ ඉදිරියෙන් සිටීම නැවතත් බංග්ලාදේශ කණ්ඩායමේ මානසිකත්වයේ බිඳ වැටීමට හේතුවක් වනු ඇති. පසුගිය කාලයේදී විශේෂයෙන්ම ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම ජයග්‍රහණය කර පැමිණියන් පසුව ඔවුන්ගේ මානසිකත්වය නැවත යථාතත්වයට පත් කිරීමට ඔවුන් යම් යම් උපදේශන සේවාවලට යවන බවත් පවසා සිටියා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය. විශේෂයෙන්ම ඒ ඔවුන්ගේ මානසිකත්වය තම බිම වැටි තිබෙන ආකාරයක් තමයි ඔවුන් පවසන්නේ මේ ජයග්‍රහණ ලබා නොගැනීමට හේතුව ලෙස. එසේ වෙතත් මේ වන විට බංග්ලාදේශයට ක්‍රිකට් ලෝකය තුළ යම් සිතා ගැනීමට නොහැකි වූ කඩා වැටීමක් සිදුවෙමින් පවතින ආකාරයක් තමයි පෙනී යන්නේ. ඔවුන්ගේ කණ්ඩායමේ මහලුකු වෙනසක් සිදුවේ නැහැ. හොඳ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් තවමත් කණ්ඩායමේ සිටිනවා. නමුත් ඔවුන්ගේ ජයග්‍රහණ ලබා ගැනීමට නොහැකි වූ මානසිකත්වයක් තිබෙන ආකාරයක් තමයි පෙනී යන්නේ. ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ මානසිකත්වය සමග පොරබදින ක්‍රීඩාවක්. මානසිකත්වය සෑම දෙම වෙනස් කරනවා. නමුත් මේ බංග්ලාදේශ කණ්ඩායමට අත් වී ඇති ඉරණම පිළිබඳව නම් සිතා ගැනීමටත් නොහැකි. නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලීන් මේ පිළිබඳව යම් උපහාසාත්මක ලෙස දකින ආකාරයක් පෙනෙනවා. විශේෂයෙන්ම 9-8 ඇති කරගත්ත ආරෝව නිසා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.